මම වාමාංශිකද නැද්ද කියලා අහනකොටම දැන් ඒක මම සමහර ලාවට ඒක නැහැ කියලා කියනවා. නමුත් ඒක මේ දැන් මම හිතන්නේ ඒක කියන්නේ ඒක තේරුමක් නැහැ. ඒ වාමාංශික කියන වචනය දැන් අර රේමන්ඩ් විලියම්ස් කියනවා වගේ දැන් එක පැත්තකින් මේ 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 අපි දැන් මේ කතා කරන්න යන තේමාවට සම්බන්ධයි. එකක් මම ඒ විදිහම කියන්නම්. දැන් මේ මේ සංසිද්ධියද අපි මේ කතා කරන සංසිද්ධියට මොකක්ද කියන්නේ කියන ප්‍රශ්නය. දැන් විදර්ශන කිව්වා කියන්නේ අරගලය කියලා. දැන් මම මේ වචනේ මම පාවිච්චි කරනවා ඒක අර තියෙන නිසා ඒක අර මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට. ඒක හැමෝම කියන අරගලය. දැන් ඒක ඔය දැන් ඉන්ටර්නැෂනල් මීඩියා පවා දැන් ඒ ඒ දැන් සමහර දැන් මාත් එක්ක කතා කරපු සමහර ඔය ජාත්‍යන්තර මාධ්‍යවල අයත් ඒගොල්ලෝ දන්නවා මේ ඒ අරගලය කියන සිංහල නම ඒගොල්ලෝ දන්නවා. හරි. එතකොට ඒක ඒක අරගලය කියලා කියන්නේ අර නිකන් ඒක මේ නිකන් මේ ඒක මේ සංනාමයක් වගේ. එහෙම නෙමෙයි මේක මේක අපි නම් කරන්න කොහොමද කියන එක. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඒ කියන්නේ මේ මේ සිද්ධිය විසින්ම ඇති කරපු ඒ දැන් මම හිතන්නේ මේ මේ සිදුවීම ලංකාවේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක හැරවුමක්. ඒක ඒක අර කියමු ඩිස්කන්ටිනියුටි එක. ඒ කියන්නේ ඛණ්ඩනය. දැන් ඒ ඛණ්ඩනය ඇවිල්ලා මේ ඒක ඒක ඇවිල්ලා ඉතාම මේ බරපතල විදිහකට. ඒක ඒක වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒක දැන් කාලයක් තිස්සේ නැති වෙච්ච දෙයක. දැන් ඕනෑම දැන් මේ වගේ සිදුවීම් දැන් සාමාන්‍යයෙන් අතෝෂයෙන්ම දැන් මේක මේ මේ ලංකාව වගේ රටක සිද්ධ වුණු නිසා තමයි මේක මෙච්චර මේ මෙච්චර ගණන් ගන්න නැත්තේ. මොකද දැන් අපේ වගේ රටවල් සාමාන්‍ය වැඩිය ගණන් ගන්න නැහැ ලෝකේ. ඒක නිසා මේක ගණන් ගන්න නැහැ. හැබැයි දැන් මේක ප්‍රංශෙම වුණා නම් එහෙම මේ වගේ නෙමෙයි. ඒක දැන් ඔය අතෝෂයෙන්ම දැන් ඔය ප්‍රංශ විප්ලවය එක සංසන්දනය කරලා බැලුවොත් අත වශයෙන්ම ප්‍රංශ විප්ලවයට වඩා මේක සංකීර්ණයි මේ ක්‍රියාවලිය. ඒ මම හිතන්නේ රුසියානු විප්ලවය දැන් මේ ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය කියන දෙක තමයි සාමාන්‍යයෙන් බොහොම අර අපි සම්භාව්‍ය විප්ලව ඒ විප්ලව කියන එක අපි කතා කරනකොට අපිට තියෙන මේ ප්‍රධාන සිදුවීම් අපි හරි දැන් ඒ වාර ඒ යුගය නිසා දැන් විශේෂයෙන්ම ඒ රුසියානු විප්ලවයේ ඔය මේ අර කලින් කිව්වා වගේ ලෙනින්ගේ කණ්ඩායම බලය අල්ලගෙන වෙච්ච සිදුවීම නිසා ඒකට නිකන් මේ මේ කියන්නේ ඒකට වැඩි අවධානයක් ලැබුණා. අත වශයෙන් මේ කියන අපි විප්ලවය කියලා කියන්නේ ඒකේ වැරදි එකකට කියන්නේ වැරදි අවස්ථාවකට තමයි අපි විප්ලවය කියලා කියන්නේ. අත වශයෙන්ම ඒ විප්ලවය ඇතුලේ සිදු වුණු යම් කිසි කුමන්ත්‍රණකාරී සිදුවීමකට කුමන්ත්‍රණකාරී සිදුවීම කියන්නේ ඒ බොල්ෂෙවික් කුරු කියලා තමන්ව හඳුන්නාගත්ත යම් කිසි පිරිසක් ඒ වෙලාවේ ඇති වෙලා තිබුණු යම් කිසි මේ වැකියුම් එකක් නිසා ඒක හරියට රනිල් වික්‍රමසිංහ බලයට ආවේ රනිල් වික්‍රමසිංහ බලයට ආවා වගේ තමයි ලෙනින් බලයට ආවා. මේක හරි භයානක කතාවක්. හරි නමුත් ඒක තමයි කියන්නේ හරි කියන්නේ මේ කියන්නේ යම් කිසි වැකියුම් එකක් නිර්මාණය වෙනවා. ඉතින් මෙහෙම වැකියුම් එකක් නිර්මාණය වුණාම ඕන එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ලෙනින්ගේ ඔය සාර් පාලනය පෙරලෙනකොට එයා හිටියේ ස්විට්සර්ලන්ත් වල. ස්විට්සර්ලන්ත් තමයි හිටියේ. ඒ ඉන්නකොට මේ එයාට මේ සහෝදරේ ඉන්නල පත්‍රයක් අරගෙන ඇවිල්ලා කියනවා මේ ලෙනින්ට කියනවා කොම්රේඩ් මේ සාර් ආණ්ඩුව පෙරලිලා කියලා. දැන් මතක නැහැ යන්න අනික කතාවක් විදිහට හදලා කිව්වොත් එයා නිකන් කියනවා ඉරු ගන්නද වාඩිලා කෝපි එකක් බොන්න හරි මොකක් හරි කියන්නේ මේ සීතලේ ඇවිල්ලා නැනන එහෙම නෙමෙයි බාන්න පත්‍රේ කියලා ඉතින් පත්‍රේ බලපුවාම තියෙනවා මේක දැන් මම
මගේ නෙමෙයි මේක සෑහෙන කල්යනානේ ඒක සාමයෙන් යුද්ධ තියෙනවා කමියුනිකේෂන් බොහොම දුර්වලයි පළවෙනි ලෝක යුද්ධ කාලේ එතකොට ලෙනින් මේකෙන් පුදුමයට පත් වෙලා එයා කියනවා දැන් මම වහාම යන්න ඕනේ රුසියාවට යන්න ඕනේ යන්න විදියකුත් නැහැ ඊට පස්සේ මේ එකත් පොඩි සෙල්ලමක් කරලා අර ජර්මනියයි රුසියාවයි යුද්ධ තියෙනවා එතකොට මේ දැන් ජර්මනිය හිතනවා ලෙනින් ගියොත් එහෙම දැන් එතකොට ඒගොල්ලෝ අර යුද්ධෙන් පස්සේ මේ ඒ විප්ලවයෙන් සාර්ථකුණාන් පස්සෙත් ඒගොල්ලෝ යුද්ධේ පවත්වාගෙන යනවා ඒක නිසා මේ ලෙනින් ගියොත් මෙතන විශාල ජංජාලයක් කරනවා ඒ නිසා ඒක ජර්මනියට වාසි ඒ නිසා මේ ලෙනින්ට යන්න පහසුකම් සපයලා දෙනවා ඒගොල්ලෝ සීල් කරපු පෝච් එක අතර කියන්න බුණා අපිට ඒ ලෙනින්ගේ විප්ලවය කියලා කියන්නේ ජර්මන් කුමන්ත්‍රණයක් කියලා වුණා දැන් ඔය නලින් සිල්ලා වගේ කියනවා වගේ හරි එහෙම තමයි යන්නේ ගින් එහෙම ගින් ඔය කවුද මේ භූපති ලිව්වා වගේම ලෙනින්ත් ඇවිල්ලා ලිව්වා අප්‍රේල් ප්‍රවාද කියලා ලියලා එහෙම කියලා කට්ටියක් එච්චර හිටියෙත් නැහැ කට්ටියක් ඒ කියන්නේ මොම් පොඩි පිරිසක්ේ බොල්ෂෙවික් කරු කියලා හිටියේ එතලා කොමාරි එක ඒ මේ ක්‍රියාවලිය මාස ගානක් තිස්සේ මේ අදිලගින්න ක්‍රියාවලියේ තිබුණ යම් කිසි ඒ සංකීර්ණත්වය නිසා සයි ඒ වකවානුවට මට වෙලා නැහැ දැන් ඒක කතා කරන්න ඒ කාලෙත් කියන්නේ අදට වඩා වෙනස් ප්‍රධාන වශයෙන් sannivedanaya පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ දුර කියන්නේ හරි වැදගත් ඔය distance සහ speed හරි කියන්නේ තොරතුරු ගලාගෙන යන හැමි ස්පීඩ් කියන එක හරි වැදගත්. අපි ජීවත් වෙන කාලේ ස්පීඩ් එක වැඩි. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන එක මම දන්නේ සමහරට Facebook වල යනවා. එහෙම මේ වෙලාවෙම දැනගන්න පුළුවන් ලෝකේ ඕනම දන්නවා. ඒ ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර එහෙම නෙමෙයි. රුසියාව ගැන විශාල රටක් සෙන්ට් පීටර්ස්බර්ග් වල වෙන දේ මොස්කව් වල දැනගන්න යනවා. අර ඉස්ක්‍රා කියන පත්තරේ ලෙනින් පොතක්ම ලියලා තියෙන්නේ ඉස්ක්‍රා පත්තරේ. ඉස්ක්‍රා කියන පත්‍රේ තමයි ඒගොල්ලෝ සම්නිවේදනය කරන්න එහෙම කරන්නේ වගේ ඒ කියන්නේ පත්‍රයකට පුළුවන් එහෙම network එකක් හදලා එහෙම කරන්න. ඒ වගේ කවුරු හරි ඒ කාලේ නිකන් මේ එහෙම හිතලා දැන් ලෙනින් හිතුවේ කියන්නේ ගොඩක් ඔය ලෙනිනිසම් ගැන කියනකොට කියන එකක්. කියන්නේ කවුරු හිතපු නැති දැන් ලෙනින් හිතුවා. ඒ නිසා යාට ඒක පුළුවන් වුණා. අද එහෙම කරන්න බෑ. අද එහෙම හිතන ඕන තරම් ඉන්නවා. අද ඉස්කාවගේ පත්‍රයෙන් එහෙම කරන්න බෑ. අද කොමියුනිකේෂන් මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක දියුණු ඊට වැඩි. හරි අද ඇවිල්ලා ලෙනින්ලා වගේ ඕන තරම් අය ඉන්නවා. ඒ කියන්නේ ලෙනින්ලා වගේ කියලා කියන්නේ ලෙනින් කියලා කියන්නේ එයා හිතුවා කට්ටියක් එකතු කරගෙන යම්කිසි ප්ලෑන් එකක් ඇති කරලා යම්කිසි සැලැස්මක් හදලා ඒ සැලැස්මට අනුව තව පිළිස අවශ්‍ය දේවල් මේ අර සන්නද්ධ බලය මේවා කරලා බලය අල්ලගත්තාම ඒක පාවිච්චි කරලා තමන්ගේ සැලැස්ම තමන්ගේ සමා අර ලෙනින් වාදයේ අංග දෙකක් තියෙනවා. එකක් තමයි බලය අල්ලගන්න සැලැස්ම. ඒ තමයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. බලය අල්ලගන්න සැලැස්ම. බලය අල්ල ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම හමුදා මේවා කරලා ඔය ඒක ගොඩක් ඒවා තියෙනවා. ඒ බලය අල්ලගන්න සැලැස්ම බලය ගන්න කැමති අය මේ පැත්තකට දානවා. බලය අල්ලගෙන පැත්තකට දාලා බලය අල්ලගත්තාම අර බලය අල්ලගන්න අකමැති වීම නිසා පැත්තකට දාපු අය ආපහු ගන්නවා. දැන් අර යාගේ මිත්‍රයෝ දෙන්නෙක් හිටියා. සිනෝවියෝ සහ කමනේ කියලා ඒගොල්ලෝ විරුද්ධ වුණා. බලය ගන්නවා. බලගහම මුන් ද්‍රෝහියෝ අරන් මේ කියලා පැත්තකට කරලා ඉවරලා ආපහු බලය අල්ලගත්තාන් පස්සේ ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ව ලොකු මේ අලුත් ආණ්ඩුවේ ලොකු මිනිස්සු කරනවා. පස්සේ ඒගොල්ලන් ආර බලය අල්ලගන්න විරුද්ධ නිසා පස්සේ ස්ටැලින් ඒගොල්ලන්ව මරනවා. නමුත් දැන් ඒ කියන්නේ ඒක දෙකක්. ඒ කියන්නේ බලය අල්ලගන්නවා ඊට පස්සේ අල්ලගෙන ඒ යම්කිසි සමාජ විනාශ කිරීම පිළිබඳ යම්කිසි දෙයක් කරනවා. දැන් ඒවා කරන්න ඒ කාලේ පුළුවන් වුණේ ඒ කාලේ අදට වැඩිය සමාජ සම්බන්ධතා අඩුයි ජනගහණය අඩුයි ජනගහණයට වැඩිය මේ කොමියුනිකේෂන් අඩුයි මේ වගේ ගොඩක් දේවල් නිසා
අද ඒවා අපිට කරන්න බෑ. අද කරන්න බැරි මොකද? ඒ කියන්නේ මේ ලෙනින් හිතුවා වගේ තව විශාල ප්‍රමාණයක් ඒ වගේ ඉන්නවා. එතකොට අපිට හම්බ වෙනවා. මේ එතකොට අපිට මේ දැන් ඔය අපි හිතමු දැන් ඔය භූපතිගේ මේ මේකට මම මේ පොතට විරුද්ධයි. පොත ලිව් එක හොඳයි ඒ සාකච්ඡාවට. නමුත් මේකේ මේකේ තියෙන මූලික ප්‍රවාද වලට මම විරුද්ධයි. හරි? ඒ විරෝධය ප්‍රකාශ කරන්න තමයි මම ආවේ. කියන්නේ දේශපාලන වශයෙන් මේ මේ ප්‍රකාශ කියන්නේ මේක පොලිටිකල් මැනිෆෙස්ටෝ එකක් විදිහට ගත්තාම ඒකට මම විරුද්ධයි. ඒතොර ඒ කියන්නේ අත්ත වශයෙන් දැන් මේක තියෙන්නේ අර ඒ ලෙනින් ව්‍යාකෘතිය ඇතුලේ තියෙන. හරි? ඒ ලෙනින් වගේ කියන්නේ ලෙනිනිස්ට් ඇජෙන්ඩා එකක් තමයි මේකේ යෝජනා කරන්නේ. කියන්නේ දැන් භූපති අහන්නේ ඇයි මේ වගේ මේ වාමාංශිකයෝ කියලා කියන අයට ඇයි මේ මේ අවස්ථාවේ බැරි වුනේ මේ ලෙනිනිස්ට් ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක කරන්න. හරි. ඒතකොට ඒක ඒක මම හිතන්නේ ඒක ඒක මූලික වශයෙන් යල්පැනලා ගිය එකක්. ඒක නිකන් මේ කරලාපි වචනේ අනක්‍රොනිස්ටික්. අනක්‍රොනිස්ටික් කියලා කියන්නේ ඒක වැඩක් නැහැ. දැන් මේ කාලෙට ගැලපෙන්නේ නැහැ. හරි? ගැලපෙන්නේ නැත්නම් වෙන මොකක් හරි නිසා නෙමෙයි. ඒ කියන්නේ ඒක එක කාලයකට ආයිති දෙයක්. අර රේමන් විලියම්ස් කියනවා වගේ ඒක 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 කාලීන භාෂාවක්. හරි? කාලීන භාෂාවක්. ඒ භාෂාව ඒ කාලේ ඉවරුනහම ඒක ඉවර වෙනවා. කාලි වරුණාම ඒවා ඊට පස්සේ අපිට තියාගන්න පුළුවන්. හරි? මේ දෙදොර මම මේ දැන් ටිකට කලින් මම ගියා මේ කෞතුකාගාරයට. කෞතුකාගාරයේ අධ්‍යක්ෂකගේ කාමරෙට, අධ්‍යක්ෂක කාමරේ තියලා දෙනවා ඔන්න මේ අර ග්‍රෑම් ෆෝන් වගේ පරණ එකක්. ඒක ලස්සනට තියලා තියෙනවා. හරි? ඒක ලස්සනට තියලා තියෙනවා. ඒක ලස්සනයි. හැබැයි ඒකෙන් ඒක අර සින්දු අහන්න ඕන නම් ඒක දාර වැඩක් නැහැ. හරි? ඒ වගේ අපිට ඒවා ඒ ලෙනින්ගේ පොත් අරවම ඒවා අපේ දිවල් වලත් මගේ තියෙනවා එහෙම ශාස්ත්‍රීය ප්‍රයෝජනෙට අරවම ඒවා. ඒක අපි එහෙම තියාගන්න පුළුවන් මේ භාෂාව. නමුත් ඒකේ ප්‍රයෝජ කියන්නේ ඒකේ ප්‍රැග්මැටික් වැලියු එක. ප්‍රායෝගිකව ඒක අදාළ නැහැ. ඒක ඒ මොකද ඒ කාලෙට ඉවර වෙනවා. දැන් අර පරණ වාහන තියෙනවනේ. පරණ වාහන අපි දැන් පාවිච්චි කරන්නේ නැහැනේ. දැන් මේක අපි මේකත් අර භූපති කියනවා වගේ ජනප්‍රිය නොවන. හරි? ඉතින් කියනවනේ තන ජනප්‍රිය නොවන විචනය. ඉතින් මේක තමයි කියන්නේ අපි අහන්නේ නැති ප්‍රශ්නේ තමයි ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය අපිට අපි එක වෙනුවෙන් පෙනී හිටින්නේ කුමන පදනමක් මතද? ඒකේ අපි අහන්නේ නැති දැන් මෙතන භූපති කියනවා අපි මේ මූලික ප්‍රශ්න අහන්න ඕනේ කියලා. වැන්ගඩ් එකට එකගයි. අපි දේශපාලනයේ ප්‍රශ්න ඇති යුතු මේ. එහෙත් මේ ප්‍රශ්න හුදු ප්‍රශ්න නොවේ මූලධාර්මික ප්‍රශ්න විය යුතුයි. හරියට හරි. මොනවාද මූලධාර්මික ප්‍රශ්න? දැන් ලෙනින් වාදී ව්‍යාපෘතිය පිළිබඳ මූලධාර්මික ප්‍රශ්න මොනවාද? මම අහපු එක තමයි මූලධාර්මික ප්‍රශ්න. අපිට ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය ඒ යුගයෙන් ගලවලා ගත්තොත් යුගයෙන් ගලවලා ගන්නවා කියලා කියන්නේ අපි ඒ යුගයට ආවෙනික ටික අයින් කරනවා. අයින් කරා මොකද මොනවද අපිට ඉතුරු වෙන්නේ? හරි. මොනවද අපිට ඉතුරු වෙන්නේ? අනේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒකයි මූලධර්මීය ප්‍රශ්න අහනවා කියලා කියන්නේ. හරි. දැන් ඒ අර්ථයෙන් ගත්තහම ඒක තමයි මම හිතන්නේ මේ ප්‍රවේශයේ මේ ප්‍රවේශයේ තියෙන මූලික ප්‍රශ්නේ. ඒ නිසා මම හිතන්නේ ඔව් මම ඇත්තටම මම අර කියන්නාවේ අර මේ 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 සිද්ධ වෙච්ච මහජන නැගිටීමේ වැදගත්කමනේ අර ප්‍රංශ විප්ලවයේ රුසියානු විප්ලවයේ වගේ දේවල් කියලා. ඒ වගේ මේක ඉතාම වැදගත් එකක්. මේක ඉතාම කියන්නේ ඒ ලෝක ඉතිහාසයේ යම්කිසි ඇත් වෙලා තියෙන මේ පරිවර්තනයක්. ඒ පරිවර්තනයක් ස්වභාවය පෙන්눔 කරන්න පුළුවන් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ අපිට දැන් සමහර ඒවා තියෙනවා මෙන්න මේකෙන් පෙන්නු දැන් උදාහරණයක් විදිහට 9/11 කියලා කියන්නේ ඒ වගේ ඒ කාලේ සිද්ධ වෙච්ච පරිවර්තනය. කියන්නේ 9/11 පොඩි පස්සේ ඒ ඇමරිකාවේ රාජ්‍ය පරිවර්තනයට ලක් වුණා. නැෂනල් සෙකියුරිටි ස්ටේට් කියලා කියනවා. ඒක
එතකොට අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන් මෙන්න බයෙන් බලන්න මේ මෙහෙම මෙහෙම එකක් ඒ ඩිමොක්‍රටික් ගවර්නන්ස් කියන එක සම්පූර්ණ විශාල පරිවර්තනයකට ලක් වුණා. අන්න ඒ වගේ අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන්. ඒ වගේ දැන් මේ මේ සිදුවීමේ වැදගත්කම තමයි අපිට මේ දේශපාලනයේ ඇති වෙලා තිබුණු පරිවර්තනයක්. අපි ලෝකෙ පැත්තකට දැම්මොත් ලංකාවේ දේශපාලනයේ ඇති වෙලා තිබුණු පරිවර්තනයක ස්වභාවය කුමක්ද? ඒ පරිවර්තනයේ පසු තත්ත්වය මොන වගේද කියන එක අපිට පෙන්වන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. ඒක තමයි මේ තියෙන වැදගත්කම. ඉතින් අපි ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා අර මේ රේමන් විලියම්ස් අනුයමින් මේ අලුත් වචන අලුත් භාෂාවක් නිර්මාණය කරන්න. හරි? ඒක තමයි මම හිතන්නේ සහ තිබෙන භාෂාව දිහා නැවත විචාරාත්මකව හරි බලන්න. හරි? ඒක මම වචන කීපයක් මේ බැලුවද විශේෂයෙන් ඔය අපිට අහන්න පුළුවන් ඔය දේශපාලනය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ. දේශපාලනය කියන්නේ මොකද්ද? ඊළඟට මේකේ මේ භූපතිගේ ප්‍රවේශයේ තියෙන ප්‍රධානම දේ පන්ති දේශපාලනය. මොකද පන්ති දේශපාලනය කියන්නේ? අපි මේක නියම් ඔය කියනවා. හරි. නිදර්ශනත් කිව්ව මොකද්ද පන්ති දේශපාලනය? පන්ති දේශපාලනය කියන එක අපිට සාමාන්‍යයෙන් අර්ථ දෙකකින් සලකලා බලන්න පුළුවන්. එකක් තමයි පන්ති අපි හිතනවා පන්ති කියලා එකක් තියෙනවා. සමාජය අපි තේරුම් ගන්න. සමාජය තේරුම් ගන්න අපි පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි ප්‍රවර්ගයක්. අපි ඒක පන්ති කියලා නම් කරන්න පුළුවන්. ඔක ඉතින් මාක්ස්ගේ එනවා මම හිතන්නේ මාක්ස්ට වැඩිය ඒක මේ හොඳට ඉදිරිපත් කරලා තියෙන වෙබර් මැක්ස් වෙබර් මාක්ස්ගේ වැඩි පුර ගැන කතා කරලා නැහැ. අතටම මේ වෙබර් තමයි මේ පන්ති ගැන දියුණු සමාජ විද්‍යාත්මක න්‍යායක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තියෙනවා ඒ කියන්නේ යම් කිසි අපි ඉන්න දැන් බලුවත් අපි එක එක ඒ ආර්ථික පර්යාය ගත්තොත් ඒක අපි එක එක තැන්වල ඒ අපේ ආර්ථික ක්‍රියාවලිය අපේ පිට තියෙන අපේ ධනයට තියෙන අපේ ප්‍රවේශය වතුල අපි එක එක තැන්වලට එනවා. එතකොට දැන් එතකොට මේ පන්ති එතකොට ඒ අනුව අපි යම් කිසි විදිහක මේ පන්ති සකස්මක් පන්ති සකස්මේ අපි යම් යම් තැන්වල ස්ථානගත වෙනවා. හරි අපිට එහාට මෙහාට යන්න පුළුවන්. ඉතින් අපි ඒක පන්තියක ඉඳලා තව පන්තියකට පහල යන්න පුළුවන් ඉහළ යන්න පුළුවන් එහෙම කොහොම හරි මේක අපි ස්ථානගත වෙනවා. එතකොට මේ පන්ති දේශපාලනය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් කෙටියෙන්ම කියනවා නම් අපේ දේශපාලන ක්‍රියාව කියන්නේ මැදිහත් වීම. ඒක අපේ මේ අපේ ඇක්ෂන් කියන්නේ දේශපාලන මැදිහත් වීම කියලා අපි කියමු. අපි සාමූහිකව අපේ ලෝකය අපි ජීවත් වෙන ලෝකය පරිවර්තනය කර ගැනීම සඳහා දරන සාමූහික උත්සාහයකට තමයි දේශපාලනය කියලා කියන්නේ. එතකොට ඒක ඒ සඳහා අපි කරන මේ සාමූහික මැදිහත් වීම යම් කිසි විදිහක නිශ්චය වෙනවා අපි මේ අපි අර අයිති වෙන අපි අයිති වෙන අර පන්තිය ඒ පන්තිමය ස්ථානය අපේ ක්ලාස් පොසිෂන් කියලා කියන්නේ ඒ තුනේ. එතකොට ඒක අපි ඕනම එකක් දැන් මම මෙතන ඇවිල්ලා මම කතා කරන විදිහ ඒ කතා කරන විදිහ තුළ තියෙන ක්ලාස් පොසිෂන් එක. හරි. ඒ කියන්නේ මගේ ආර්ථික හැකියාව නිසා මට ඒක යම් යම් විවිධය කතා කරන දිහා බලලා ඒකට අනුව මගේ වචන හසුරවන්න මේ වගේ තැනකට ආවම හැසිරෙන්න ඕන කොහොමද ඒක හැකියා. නමුත් අපි හිතමු නිකන් සාමාන්‍ය මිනිස්සෙක් පාරේ ඉන්නේ එහෙම අධ්‍යාපනයක් නැති. එයාට මෙතන කතා කරන්න આવොත් මේ මන්ට වගේ පිළිවෙලකට එයාට කතා කරන්න බෑ. එයා කතා කරනවා අපිට පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට ඒක එයාගේ ක්ලාස් පොසිෂන් එක. එක සම්බන්ධ දෙයක්. එතකොට ඒ වගේ ඕනෑම මිනිස් ක්‍රියාවක් ඒ මිනිස් ක්‍රියාවේ අපිට පුළුවන් මේ පන්ති තත්වයක් පන්තිමේ භාවයක් හඳුනා ගන්න.
ඉතින් ඒක ඒක ඇවිල්ලා මේ පන්ති දේශපාලනයේ තියෙන මේ එක තේරුමක්. කියන්නේ යනුව ගත්තාම අපිට ඕන තරම් කියන්න පුළුවන් මේ හැම එකක්ම ඒ ඒ ක්ලාසිස්ට් පන්තිවාදී හරි මේ පන්තිවාදී අඩංගුවක් ඒකේ තියෙනවා. දැන් උදාහරණයක් විදියට මම පොඩි කාලේ මේ අන්නක තමයි ඒක ඒක ඔය දැන් ඔය සමාජයේකොට අපි හිතමු දැන් ඔය වාමාංශික පක්ෂ වුණත් අපිට වාන් ගුණන් ඒ වාමාංශික පක්ෂ දැන් අපි වාමාංශික පක්ෂ අනිත් අයට කියනවානේ මේ පන්ති පන්ති මේ වාදී එහෙම කියලා. ඉතින් අපිට අහන්න පුළුවන් වාමාංශික පක්ෂවල පන්ති මේ පද නම් මොකක්ද? උදාහරණයක් විදිහට කවුරුත් මෙහෙම අහන්නේ නැහැ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පන්ති පද නම මොකක්ද? මේ මේවා හරි භයානක ප්‍රශ්න. හරි. මේ නමුත් මම කියන්නේ උත්තර දෙන්න. ඒකට අන්න ඒකට උත්තර දෙන්න. මොකක්ද ඒගොල්ලන්ගේ පන්ති පද නම? නිරදන නිරදන පන්ති කියලා අර ඒකේ පන්තියක් නැහැ. හරි. මේ ඒක වෙනම එකක්. ඒකම ඒක විවිධ සමාජ ස්තර තියෙනවා. ඒ කියන්නේ කුමන ඒ කුමන සමාජ ස්තරයක අභිලාෂද ඒක ඒක එහෙම නැත්නම් ඒක 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 නිර්පාන්තිකද? අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ නිර්පාන්තිකද? ඒකට පන්තිමය මේ ක්ලාස් පොසිෂන් එකක් නැද්ද? ඒ වගේ අපිට අහන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ දැන් ජනතා විමුක්ති පෙරමුණ මොන පන්තියේද? ජනතා විමුක්ති පෙරමුණ කුමන පන්තියටද ආයේ? ඒගොල්ලන්ගේ මැදිහත්වීම මොන පාන්තිකද? මේවා අපිට අහන්න පුළුවන් ප්‍රශ්න. හරි. දැන් අනිත් එක තමයි දැන් මේ පන්ති දේශපාලනය කියන එකට කොහොමදලා පන්ති දේශපාලනය කියන එකට තව අර්ථයක් තියෙනවා. ඒක තමයි ඔය සාමාන්‍යයෙන් ලෙනින් වාදී ප්‍රවේශය. හරි. ඒක මාක්ස් කියතුන. දැන් පුළා ඒක තමයි ප්‍රොලිටේරියන් නිර්ධන පන්තික එතන එතන ඇවිල්ලා මේ නිර්ධන පන්තිය කියන එකට විශේෂ ඓතිහාසික භූමිකාවක් ඒකට ලැබෙනවා. මම ඒක පිළිගන්නවා කියන එක නෙමෙයි ඒක ඒ කතිකාවෙන් ඒකට දෙනවා. එතකොට ඒක ඒක නිර්ධන පන්තිය කියන එක ඒකට ඓතිහාසික වශයෙන් යම් කිසි කාර්යභාරයක් තවරිලා තියෙනවා. ඓතිහාසික කාර්යභාරය නිර්ධන පන්තිය ඓතිහාසික කාර්යභාරය කියලා ඒකට කියන්නේ. එතකොට ඒක මේ ඒ පන්තිය තමයි මේ මොකක් හරි ඒ හේතුවක් නිසා මේ ඒක තමයි මේ මේ සමාජයේ මේ තියෙන මේ දැන් තියෙන මේ කියනවා කියන්නේ මේ ධනවාදී කියලා කියන එක වෙනස් කරලා මේ ඒ සමාජ ප්‍රගතිය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කාර්යභාරයක් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ නිර්ධන පන්තියට. හරි. එතකොට ඒ නිසා මේ ඒක කැවිලා මේ ඒක අර ඒ දේශපාලන කාරකත්වයක්. හරි. ඒකේ මේ පොලිටිකල් ඇක්ටර් කෙනෙක්. හරි. පොලිටිකල් ඇක්ටර් කෙනෙක්ට තියෙනවා මේ ඒජන්සි. ඒජන්සියක් කියලා කියන්නේ මේ කර්තෘත්වයක්. හරි. එතකොට ඒක මේ ඒක තමයි අර මේ අනිත් ඔය පන්ති දේශපාලනය කියන එකට දෙකින් විශේෂයෙන්ම මාක්ස්වාදී ලෙනින්වාදී සම්ප්‍රදාය තුල තියෙන අනිත් අදහස. හරි. එතකොට මේ ඔව් විනාඩි 25 ගන්න තව විනාඩි 25ක් තියෙනවද නැතුව ඒ පන්තිමේ මේ කියන්නේ නිර්ධන පන්ති මේක. ඒතකොට ඒක දැන් ඒක අර ටිකක් අර අර මුල් පන්ති එකෙන් ටිකක් වෙනස්. මේවා ඉතින් ටිකක් අර මම හිතන්නේ මාක්ස්වාදී කතික මම දන්නේ මේ කතා වෙනවද කියලා. මම හිතන්නේ මේක දෙකක්. හරි. මේක දෙකක්. හරි. අර අර ක්ලාස් ඇනලිසිස් ද ක්ලාස් ඇනලිසිස් ඒකට මම එකඟයි. හරි. ඒකට මම එකඟයි. අපිට ක්ලාස් ඇනලිසිස් කියන එක වළංගු එකක්. හරි. සමාජයේ පන්ති බෙදීම් කියනවා. අර කුල අරෝමිය වගේ දැන් කුල තියෙනවනේ දැන් කුල තියෙනවා ඒ වගේ.
වගේ ජන වර්ග තියෙනවා. ඒවා social categories, actually existing categories කියලා. කියන්නේ අත්ත වශයෙන්ම තියෙන ප්‍රවර්ග. ඒ වගේ classes කියලා කියන්නේ අත්ත වශයෙන්ම තියෙන දේක්. හරි. එතකොට මේ මිනිස්සු ඒක උඩ මිනිසුන්ගේ චින්තනය, ඒගොල්ලන්ගේ මේ විවිධ ආකල්ප චර්යාවන් ඒවා තීරණය වෙනවා. ඒවා තීරණය වෙනවා. එතකොට ඒක අපි ඒක තේරුම් ගන්න class analysis කියලා කියන්නේ අපේ චර්යාවන් වල අපේ මේ ආයතන තියෙනවානේ. දැන් ආයතන කියලා කියන්නේ අපේ චර්යාවන් අපි නිතරම ඒවා අර recurrence කියලා කියන්නේ නැවත 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 වෙනකොට ඒවා ආයතන බවට පත් වෙනවා. චර්යාවන් ආයතන බවට දැන් මිනිස්සු පොත් කියවලා කියවලා කියලා ඒක recurrence වුණාම පුස්තකාලයක් හැදෙනවා. හරි. ඒක කලින් එහෙම නිකන් කියවන්නේ නැති. අපි ඒක හැමදාම කියවනවානේ. හැමදාම කියවලා කියවලා එනකොට ඒ කියවීම සඳහා මේ වගේ තැන් හැදෙනවා. එතකොට ඒක ඒක අර මේ චර්යාවක් ආයතනගත වෙනවා. එතකොට ඒවා ඒවට තියෙන්න පුළුවන් මේ අපි ඒවා හඳුනා ගන්න ඕනේ ඒවා. හරි. එතකොට ඒක ඒවා ඒ ආයතනවල චර්යාවන් වල විවිධ දේවල් වල සහ විවිධ ඒවා ඒ ආයතනගතුකින් දැන් භාෂාව දැන් භාෂාව කියන්නේ එහෙමයි. දැන් භාෂාව කියන්නේ දැන් අර අපි වචන ගැන මම දැන් විදර්ශන කිව්වා මේ. දැන් අපි වචන කතා කරලා වුණාම අපි ඒකට තේරුම් දෙනවා. යම් යම් වචන අපි මේ අපිව පාවිච්චි කරන්න අපිවට වෙන තේරුම් දෙනවා. ජාති කොඩිය තියෙනවනේ ජාති කොඩියද මම හිතන්නේ ඒකට දැන් මේ මම දැන් වාස් ජාති කොඩිය ගැන කතා කරන්නේ මම හිතන්නේ ඒක වෙනස් දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ මේ අර 2009 මැයි මාසේ ජාති කොඩියට තිබුණු අර්ථයට වඩා වෙනස් අර්ථයක් දැන් මේ දැන් මේකත් එක්ක හැදුනා දැන් සාමාන්‍යයෙන් එතකොට ඒවා ඒ විවිධ ආයට පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවය එතකොට මේ ජාති කොඩිය වුණත් අර්ථය එකට හිටින් නෑ ඒක ට්‍රාන්ස්ෆෝම් වෙනවා හරි එතකොට ඒවා වෙනවා ඉතින් මම ඒක පිළිගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක් එතකොට ඒක මේ ඒ වගේ මේ වචන භාෂාවත් ඒ වගේ වෙනස් වෙනවා එතකොට ඒ වෙනස් වෙලා ඒවැය තියෙන්න පුළුවන් ඒ ක්ලාසෙස් පන්ති ඒවා තියෙන්න පුළුවන් එතකොට ඒවා අපිට තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒක මම ඒකට පක්ෂයි නමුත් අර දෙවනි අර්ථයේ පන්ති දේශපාලනය ඒක තමයි මේ 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 මේකේ තියෙන්නේ මේ භූපතිගේ පොතේ තියෙන්නේ එතකොට අපි දන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි ඒක ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රශ්නේ භූපති අහලා නැහැ භූපති කිව්වනේ මූලික ප්‍රශ්න අහන්න ඕනේ කියලා ඇයි අපි හරි ඇයි ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය අද වළංගු වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ඒක උත්තරයක් නැතුව කියනවා මෙහෙම මේ වෙන විදිහ මේ වචන මෙහෙම නෙවෙයි යහන්නේ ඇයි මේ අරගලේ ලෙනින්වාදී නොඋනේ හරි කාලය අවසන් හරි එතකොට ඒක තමයි ඉතින් ඒක මං හිතන්නේ මේ වැරදි ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් මේ මහජන නැගිටීම දැන් මේක මං ඇත්තටම දමයින් දෙන වචන කීපයක් තියෙනවා ජනතාව දැන් මම පාවිච්චි කරන්නේ මේක මේ මම පාවිච්චි කරනවා කියන ජනතාව නැගිටීම ජනතා නැගිටීම කියලා කියන්නේ මේ people surprising කියන එක තමයි මම කැමති වචනේ. එතකොට the people surprising කියන එක ඒකවිල්ලා මේ ඒක මේ දැන් මේක කියනවා ඒක විවේචනය කරන්න ඕනේ කියලා. ඒක විවේචනය කරන්න බෑ. ඒ තේරුමක් නැහැ. දැන් ජනතා නැගිටීමක් කියන එක විවේචනය කරන්න බෑ. ඇයි බැරි? ඒක බැරි. මම නැවතත් ඒක වගේ ප්‍රියක් මතභේදාත්මක එකක් කියන්නම්. දැන් ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව දෙවියන් වහන්සේ විවේචනය කරන්න බෑනේ. වැඩක් නෑ විවේචනය. හරි? ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි මේ සියල්ලෙම උපත. තෝරියා විවේචනය කරන්න වැඩක් නෑ. එයා ඉන්නේ විවේචනයට උඩින්. අන්න ඒ වගේ ජනතාව කියලා කියන්නේ සියල්ලට උඩින් ඉන්න එකක්. හරි. එතකොට ජනතාව විවේචනය කරනවා කියන්නේ මොකක්ද? දැන් එකක් පළවෙනි එක තමයි ඒ දැන් අපි සියල්ල ගත්තත් අපිත් ඒ ජනතාවගේ කොම්පොනන්ට්ස්.
ඒ ජනතාව කියන එක ජනතාව කියන අදහසේ අපිත් කෑලි. එතකොට ඒක විවේචනය කරනවා කියලා එකක් නැහැ. හරි. ඒක විවේචනය කරලා වැඩක් නැහැ. ඒකට මේ වගේ ඒ වගේ අර people surprising එකක්. මේ ජනතා නැගිටීම් විවේචනය කරන්න බෑ. කියන්නේ විවේචනය කරලා දැන් ඔය කන වැරදි ප්‍රශ්න තියෙනවා. මේ මේක බලය අල්ලගන්න ජනතාව බලය අල්ලගන්නවා කියලා එකක් නැහැ. ජනතාව තමයි බලේ ඉන්නේ. හරි. එත ඒක තමයි මේ 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 අපි වැරදියට තේරුම් ගන්න දේවල්. කියන්නේ වැරදියට තේරුම් ගන්න කියන්නේ අර අර කියන්නේ පරණ අදහස. දැන් මේ ජනතාව අමුතුම මොකටද බලය අල්ලගන්නේ? හරි. ජනතාවගේ තමයි බලය. මොකද නැත්තම් මිනිස්සු ඡන්දය දීලා තමයි ආණ්ඩුපත් කරන්නේ. හරි. ඒකට අලුතෙන් ජනතාව බලය අල්ලගන්න දෙයක් නැහැ. හරි. එතකොට ඒක කියන්නේ මේවා මේවා අපි නිකන් අර මේ අපි ඒ පාවිච්චි කරන වචන අපි පාවිච්චි කරනවා. කියන්නේ අපි ඒක මොන අර්ථයෙන්ද පාවිච්චි කරන්නේ කියලා එච්චරම කල්පනා කරන්නේ නැතුව අපි ඒවා කල්පනා කරනවා. හරි. ඒ නිසා දැන් මගේ කාලිවර නිසා මම මේක මේ අවසන් කරන්නේ නැතුව අවසන් කරන්නම්. මේ ඉතින් මම නම් කැමති අත් වශයෙන්ම දැන් මේ පොත ගැන අඩුම තරම් පැය තුනකවත් කතාවක් කරන්න. හරි. පුළුවන් වුණොත් මේක ගැන පොතක් ලියන්න වෙනවා. හරි. මොකද ඒ තරම්ම මේ වැදගත්. ඒ තරම්ම කියන්නේ මේක තමයි මේක අර කියන්නේ ඒ භූපතිගේ පොත අපිට පෙන්눔 කරන අපිට මේ සිදුවීම විසින් අපිට අපිට අලුත් භාෂාවක් අපිට අලුත් දේශපාලන භාෂාවක් අවශ්‍යයි. හරි. අලුත් දේශපාලන භාෂාවක් අවශ්‍යයි. පරණ භාෂාව හරියන්නේ නැහැ. එතකොට ඊළඟට මේ 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 ජනතාව කියන එක. මේ ජනතාව හරි ඒක දැන් මේ සා ඊළඟට ඔය පන්ති ගැන කියපු මං කියපාර දෙවනි අර්ථය කියන්නේ පන්තියක බලය නේ නැත්නම් පන්තියේ බලය කියන්නේ මේ නිර්ධන පන්තිය. නිර්ධන පන්ති බලය පිළිබඳව කියන එක මේ කියන්නේ. ඒක ඇයි අදාළ නොවෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඒක මං හිතන්නේ ඒක සාකච්ඡා කිරීම සඳහා මේක හොඳ මම හිතනවා හොඳ පොයින්ට් ඔෆ් ඩිපාර්චර් එකක් මේක මේක මේ මේ ජනතා නැගිටීම අතරෙම මේක ලියවෙන්නේ. ඒතකොට ඒක ඒක ඊටම වැදගත් ඒ නිසා.